पृथ्वी गोले परिधिय किलोमीटर 40,000 ओहु पसुगे मास 10 पुरावट करण लद कैपकिरीम एक दंबेलक पुरुकक्से अप अमुना गत होत लोके वटा तुम्पारक पिहिना यन्नट तरम दिगु दुरक एच्चर देवंत क्रियावलियाक ओहुगे ए अधिष्ठानी ओहुगे ए कैपवीमे ओहुगे ए अनवरत उत्साहे अवसान प्रतिफलय श्रीलंकावे तलैमन्नारमे सिट इंडियावे धनुष्कोडी दक्वा गोस् नवतत् श्रीलंकावट पेमिनेन्नट किलोमीटर 59 मीटर 300 दूरा पै 28 विनाडी 19 तप्पर 40 तुरक काले के निमकरन्नट तरम ओहु दक्षेकु वनवा ओगे ए कैपवीव कोच्चरद कियनवा नम ओगे ए उत्साहय कोच्चरद कियला कियनवा नम महासागरय पुरा नगन महा जल तरंग वलट कोहिम विधिहकटवत हकिवन्ने नह ओगे ए नोपसुबट उत्साहय नवता दवन्नट රකුස් වෙස්ගත් මහා ජල ප්‍රවාහ වලට කොයිම විදිහකටවත් හැකවන්නේ නැහැ ඔහුගේ ඒ අපරිමිත උත්සාහය අදිෂ්ඨානය සුළු විසුරු කර දමන්නට මේ සියල්ල වර්ණනා කරන්නට ඔහුගේ උත්සාහය ඔහුගේ අදිෂ්ඨානය සියල්ල වර්ණනා කරන්නට තරම් වචන මා සතු නැති බව මා දන්නවා ඒ නමුත් ඔහුගේ ඒ අදිෂ්ඨානය වෙනුවෙන් ඔහුගේ ඒ කැපවීම වෙනුවෙන් ඔහුගේ ඒ නොපසුබට උත්සාහය වෙනුවෙන් අප මෙලස සිරස නමා ආචාර කරන්නේ මහා සිඳු පෙරදූ සිය දජනැන් වූ ගුවන් විරුවාණනි ඔබටයි මේ අපේ ගෞරවනීය ආචාරය බොහොම ගෞරවයෙන් පිළිගන්නවා රොෂාන් අබේසුන්දර කෝප්‍රල් ශ්‍රී ලංකා ගුවන් හමුදාව හිතන්නට බැරි තරම් කාර්යයක් හිතන්නට බැරි තරමේ දෙයක් ඔය पुंची केसग सिरुर ऐतुले हेंगे विलातिब्बा कोहिंद ये शक्तिय ओबट उरु बौडे अत्र कुडा कालिन दं मम मुदर कुडा संबंध गने हिंद शक्ति रडा मरे एक तिब्बा बाय नतु गिया ए वगे हेंगीमक इन तमाय मे जायगहने लबा गन्न पुलुवंगुने अत्र आदरे मेच्चर मुहुदट नाम समीप मेच्चर सागरेट नाम ऐय ओब गुवन हमुदावट दं එතන ගුවන් හමුදාවට පොඩි ගන්න ආසාවක් තිබ්බා. පිහිනීමට හැකියාවක් තිබ්බත් ගුවන් හමුදාවට තිබ කැමැත්ත නිසා ගුවන් හමුදාව සම්බන්ධ වුණා. මාතර මහාවිද්‍යාලය ඔබේ විදුමෝපියස ඔවුන්ටත් ආඩම්බරයක් ඇති. ඔව් මම ඔබට පුංචි කාලේ ඉඳලම දස මාසයක් කුසේ තියාගෙන බෝ ඇති දැඩි කළ අපේ ආදරණීය අම්මා. ඒ කාලේ පුරාවටම ඔබට පෝෂණය ලබා දෙන්නට සිය ජීවිතේ දහඩිය වහන්සි හෙළු ආදරණීය තාත්තා. आदरणीय नांगी अक्का मैं हेमोम ओब वेणुवेन दिव्यांगे आशीर्वाद यदि नटैती अने मगे मे पुता अने मगे मे सहोदरया अने मगे मे स्वामी पुरुषया अने मगे मे तात्ता रकदिन नटकियला ओन एक कोहोमद मे वगे विक्रमय करन नट मे वगे अरुमय करन नट रोशन नबे सुंदर ओबट हेकिवान्नी तरम गेदरिन लोकु सहयोगयक हम्मुला मगे अम्मा तात्ता नांगी मगे वाई कटे गुडक लुक सहायक हमें कादरे मत व्यवस्था है हिंत मैं इन गुडक लुक सहयोग कोई तरह मादरे तमला कोई तरह मादरे तातला अभी अडम गाने गंगोतर कालट अले नांडवत्या अम्म पोडियट हरी कमत्त अति हित अतुले मगे रत्तरं पुतावट मेक करन्नट पुलुवन् कियला अबे पोडी पुते उंब ओक नोकर इंदियोत् होंदै कियलावत् किव्वे नैद्द अम्मा अत्तरं मुल्ल अवस्थावल हेम किव्वा एत् मं गेन दन्न हिंदा अम्मा मं गेन विश्वासयक् तिब्बा अम्मा एक्स् पस्से इतिन् मट एकेन वेडि अकमत्तक् दक्किवे नै मट कमत्त दुन्ने एकेन लोकु सहयोगयक् हम्बुना ईट पस्से इतिन् තාත්තා මොකද කිව්වේ තාත්තා දෙ තාත්තා නම් කිව්වා පුළුවන් වැඩේ කරන්න මට තාත්තා නම් කිසිම දෙපාරක් හිතුවේ නැහැ ඒකර කැමති දුන්නේ වැඩේ කරන්න පුළුවන් උඩ පුළුවන් කරන්න කරමු කියලා ඔව් දැන් ඔබේ ජීවිත ගමනේ සහකාරිය ඇය ඇයට කිව්වට පස්සේ ඔබ ප්‍රේම සම්බන්ධතාවකින් විවාහ වන්නේ මානි වැරදිනා ඔව් ඒ කාලෙත් කියලා තියෙනවා අදරණීය මිත්‍රවරුනි මට මේ වගේ දෙයක් කරන්න ඕනි කියලා ඔබ එහෙම කිව්වා හැබැයි කොහොම හරි විවාහ වුණාට පස්සේ ඇයට කිව්වට පස්සේ මම මෙහෙම දෙයක් කරනවා කියලා ඇය ඔබේ හඳහන්න පරීක්ෂා කරලා බලනවා එතකොට උන් මොකද කියලා තියෙන්නේ වතුර අපලයි කියලා දෙනවා වතුරින් ඔව්
දලේ මට ගොඩක් අපලයි ඒ වතුර කන්නේ දේවල් කොමත් හරියන්නේ නැහැ කිරි ඒ වගේ අදහසක් දීලා තිනවා යාට ඒ දෙක හරියන්නේ නැහැ වතුරෙන් අපලයි කියලා තිබුණ මට ඒ ඔව් දැන් එහෙම ඇයි එහෙම කියද්දි මෙහෙම දෙයක් කරන්නට ඔබ කොහොමද හිත ඇගෙත් හදන්නේ කොහොමද ඔබ කොහොමද හිත හදාගන්නේ මන්නම් මගේ හැකියාව ගැන මට ලොකු විශ්වාසයක් තිබ්බා මගේ අරමුණ ගැන ඉතින් මට වතේ පිටේ කට්ටිය මගේ වයිෆ් පවුලි සහෝදරයෝ වගේ ඒ මානසික මට්ටමට ගන්න ඕනේ ඉතින් මම මම ඒකට මාත්‍රින් හඳාන ආයි හැදෙව්වා බලලා හොඳයි කියලා පැවසු හේ කට්ටිය ඔව් ඒ විතරක් නෙවෙයිනේ රොෂාන් කියනවා හොඳ වෙලාවකුත් දුන්නා මේ වැඩේ පටන් ගන්න කියලා ඔව් රොෂාන් අපි කියමු මේ කතාව කොහොමද ඔව් මට ඒ කියන්නේ ගෙදරින් බල්ලා කියලා තිබ්බ මේක හරියන්නේ නැහැ වතුර කන්නේ මොකුත් සම්බන්ධ මේ දේවල් කරන්න එපා මේක ඔයාට අපලයි වතුරෙන් එහින්ද මේක හරියන්නේ නැහැ කියලා ඒ කියන්නේ බලපු දොස් නස්තස් වේදිය කියලා තිබ්බා ඊට පස්සේ මම ඉතින් මාතටින් එක්කෙනෙක් හලවල බලලා වෙලලා වෙලාවකුත් දුන්න මට හොඳටම හොඳයි මේ දේ කරන්න මේ වෙලාවට යන්න කියලා ඒ වගේ හොඳටම හොඳයි කියන වගේ හැඟීමක් පවුල කට්ටිය අතර ඒක මේව කරා වැඩි කරන්න පුළුවන් වෙන විදියට ඇත්තටම වුම් වෙලාවක් දුන්නත් නැත්නම් ඔබ කිව්වද මට මේ වෙලාවකුත් දුන්න වැඩි කරන්න වෙලාවක් දුන්නේ නැහැ මංකෝ වෙලාවකුත් දුන්න පාන්දර 4ට කලින් බහින්න 2 4 ඇතුළත ඔයාලට හොඳටම හොඳයි කියලා ඒ වගේ කියලා තමයි ඉතින් හිත හදාගෙන කට්ටියගේ දැන් සමහර වෙලාවට ඔබ දැන් අර මාස ගණනාවක් දින ගණනාවක් පුහුණු වෙනවනේ දැන් ඇය දැන් පදිංචිය ඔබ ආනමඩුවේ මාතර ඉඳලා සමහර ලාවට ඇය දරු දෙන්නත් අරගෙන ආනමඩුවට යනවා එතකොට ඔබට දුකයි මේ මං වෙනුවෙන් නේද මේ කැපකිරීම කරන්නේ ඇය පුංචි දරු දෙන්නත් බලාගෙන කියලා ඔව් ඇත්තටම ඉතින් එයා මගේ ට්‍රේනින් වලට ගොඩක් ආවා මගේ පුහුණු සැසි වාර තිබ්බා ඒකට සම්බන්ධ වුණා ඉතින් ඒ දවස්වල ඉතින් ඇත්තටම දුකයි ඉතින් ඇවිල්ලා ආය යනවා ඒ වගේ ඉතින් පොඩි පොඩි ප්‍රශ්න තිබ්බා ඉතින් අපි අතර ඉතින් ඒ දේවල් ආන්ට මැනේජ් කරගෙන කොහොමද මේ මෙතෙන්ට එන්න පුළුවන් වුණා ඇගේ ආදරේ කොච්චර වටින්නට ඇද්ද ඔබට මේ ගමන එන්නට ඇත්තටම ගොඩක් ලොකු සහයෝගයක් හම්බුනේ ආදරේ ගොඩක් වටිනවා ඉතින් ඒ සහයෝගයත් එක්ක තමයි අපි මේ තැනට ඇවිල්ලා ඉන්නේ ඉතින් හරි රොෂාන් මාත්‍යා දැන් ඉස්කෝලේ යන කාලෙත් ඔබ පිහිනුම් ක්‍රීඩාවට දක්ෂෙක් ඔව් ඔව් පොඩි පාසල යන කාලේ මත්තේ පාසල් මත්තේ මම සමස්ත ලංකාව හිටම් පිනන නැවිල් තියෙන සුගත් දාසේම පාසල යන කාලේ ඉඳන් මම කරේ ක්‍රීඩාව සුමින් තමයි ඉතින් ගොඩක් බීච් එක සම්බන්ධ මට හැකියාව තිබු පොඩි කාලේ ඉඳන් ඉස්කෝලේ ප්‍රසාස්තර තමයි මගේ ප්‍රථම ගුරුවරයා වුණේ පාසල් මත්තේ මධ්‍යම විද්‍යාලේ ප්‍රසාස්තරගේ අනුදැනුම් මත මම පාසල් මත්තේ ඉඳන් සුමින් වල සහභාගී වුණා ඔබ ඒ කාලේ ජයග්‍රහණ ලැබුවා ඔව් ජයග්‍රහණ ලැබුවා මට 2003 2004 සමස්ත ලංකා සෙකන්ඩ් ප්ලේස් තර්ඩ් ප්ලේස් ප්ලේස් දෙක ස්ථාන දෙකක් තියෙනවා ඔව් ඉසව්ව 400 200 මීටර් පිස්ටයි ඉදහස් දැන් ඒ තරගවලින් දිනපු පළවෙනියා නෙවෙයි ඒ තරගවලින් දිනපු දෙවෙනියා තමයි මේ වගේ දක්ෂකමක් කරන්නේ ඒකට තියෙන්න ඕනේ හැකියාවට වඩා ඔය හිත හිත ඇත්නම් පත ගොඩාර කියලා කතාවක් තියෙනවා සමහරවිට ඒ කොහොමද ඒ හිත හදාගත්තේ මේ වගේ වික්‍රමයක් කරන්නට ඔබ ඇත්තට මේක අවුරුදු 10 කට තිබු පෑන් එකක් ඒ කියන්නේ මේ රෙකෝඩ් එකක් තියෙනවා පෝක් ස්ටේට් එක පේනවා ඒ වගේ හැංගීමක් බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ මට මොනවා හරි දෙයක් කරන්න ඕන කියන හැංගීම තිබ්බා ඊට පස්සේ මුලත් ඒ ගොඩක් සම්බන්ධින්ද මම දැක්ක ඒ දා ඉඳන් අර ඒ කියන්නේ නිමාඩුවවත් බීච් එකට යනවා අනිවාර්යෙන් සතියේ දවස් 3ක් 4ක්වත් නිමාඩුවෙත් බීච් එක ගිහලා නාල කියලා ඒ වගේ තමයි ජීවිතේ ගෙවුනේ ඉතින් අර මුදල වෙන දේ දැක්කම මට හිතුනේ මේකට මගේ දේ මම මොහරි දෙයක් කරන්න කියලා හැමෝම මේ දේට යොමු කරමු කියන හැඟීම තිබ්බා ඒ කියන්නේ මුහුද වෙනුවෙන් මොහරි දෙයක් කරන්න මේ ප්ලාස්ටික් පොල්තින් වලට මොහරි දෙයක් මම කරන්න ඕනේ කියලා හැඟීම තිබ්බා ඊට පස්සේ තමයි මුහුද වික්‍රමයක් කරන්න පෙළඹෙන්නේ ඒ දේ තමයි ප්‍රධාන හේතුව දැන් ඇයි දැන් මුහුද ගැන මෙච්චර හිතන්නට ඕනි මොකක්ද ඒකට ඔබට අත්දැකීමේ මුහුණ දෙන්නට සිද්ධ වුණාද මුහුද ක්‍රමක්‍රමයෙන් දවසින් දවස ඔව් අනිවාර්යෙන් මම කියන්නේ මුහුදත් ගොඩක් එක මුහුණ දෙත් එක්ක ගොඩක් සම්බන්ධ කෙනෙක් විදියට يعني මම විනෝදයක් වශයෙන් කලර් පිස් බලන්න යන මුහුදේ මාස්ටර් දාගෙන ඉතින් ඒ වගේ අවස්ථාවල් නිතරම තියෙනවා ප්ලාස්ටික් පොලිතින්ගින් ද මොකද වෙලා තියෙන්නේ මාළුවෝ සත්තු දැන් අර මිනිස්සු අතර ඉන්න සමාජයේ ඉන්න මිනිස්සු අබ්බගත අංග විකල වගේ දේවල් මුහුද ජීවින්තත් දැන් ඒ වගේ තත්ත්වයක් උදාලා දෙන අපේ හින්දා ඒ කියන්නේ අපේ අපේ නොසලිමත්කම හින්දා ප්ලාස්ටික් පොලිතින් අනිසිදේ බැහැර කරන හින්දා මුහුදට සාගරයට ඒ වගේ දේවල් හින්දා දැන් සත්තුන්ටත් ඒ වගේ දේවල්ට මූණ පාන සිදුවල් තියෙනවා. ඉතින් ඇත්තටම මම අත්දැක්ක එහෙම දෙයක් අත්දැකීමෙන් මම කියන්නේ එහෙම දෙයක් තියෙනවා ලංකාවේ ඇතුළත අපමණ ජීවත් වෙන අපේ මාතර ප්‍රදේශෙත් තියෙනවා ලංකාවටම මුහුද ගත්තොත් ප්ලාස්ටික් පොලිතින් අනිවාර්යෙන් මුළු සාගරයට විසක් වෙලා තියෙනවා. එක හිඳ තමයි ඔබ හිතුව මේ වගේ දෙයක් කරන්න ඕනේ. මේ වගේ දෙයක් කළා ලෝකවාසී ජනතාවට දැනුම් දීමක් ඒ කියන්නේ මං හිඳ පොඩි දෙයක් හරි රැකේ 100 5 10ක් හරි දෙයක් අඩු කරන්න පුළුවන් ඒ කියන හැඟීම තිබ්බ මේ වගේ දෙයක් කළා ඉස්සරහට මේ දේ ඉස්සරහට පවත්වාගෙන ගිහිල්ලා සාමාන්‍යයෙන් පිළිගැනීමක් තියෙන ලංකාවේ අපි සාමාන්‍ය මිනිස්සු එක්ක කිසි දෙයක් ගණන් ගන්න නැති වගේ එහෙම
ලංකාවෙන්දලා ධනුෂ්කොඩියට පීනන්නේ රොෂාන් උනාට ඉන්න මහා ලොකු පිරිසක් වටේ ලොකු ටීම් එකක් තියෙනවා මේකත් එක්ක බොහෝ පිරිසක් හිටියා මේ වැඩේ සාර්ථක කරගන්නට එහෙම උනේ නැත්තම් මේ පිරිස හිටියේ නැත්තම් කොයිම විදිහකටවත් අපිට හිතෙන්නේ නැහැ ඔහුගේ ඒ උත්සාහය සාර්ථක කරගන්න ලැබෙයි කියලා ඒ වෙනුවෙන් දායකත්ව ලබා දුන්න පිරිස වෙනුවෙන් අපි ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා ගුවන් කුමදෝරු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රීඩා අධ්‍යක්ෂ සෙනක ප්‍රනන්දු පුල්ලේ මහතා අයබොන්න පුතුමාට ඒ වගේම මම අර කිව්වේ ෆිට්නස් හදන්න ඕනේ හිතේ ෆිට්නස් රොෂාන්ට තිබ්බට ඇඟේ ෆිට්නස් හදන්නට ඕනේ ඒ වෙනුවෙන් කැප වුණු සරෙන් චන්දන ශාරීරික අභ්‍යාස උපදේශක ඔබතුමාත් අපි ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා දැන් ඔබතුමා දැන් ඔහු ඉල්ලනවා මට මේ වගේ දෙයක් කරන්නට ඕනි කියලා ඊට පස්සේ ඔබතුමන්ලා තේ තමයි වැඩේ තියෙන්නේ කොහොමද එතුමා ඇත්තටම පළවෙනිම ලිඛිතව දැනුම් දීමක් කරනවා මට මේ වගේ හැකියාවක් තියෙනවා
අවස්ථාවක් දෙන්න කියලා. ඉන්පසු අපි එතුමාම ගුවන් හමුදා මුලස්සයන්ට අපි ගෙන්නලා එයාත් එක්ක අපි සාකච්ඡා කරනවා. එයාත් මීට පෙරත් ගොඩක්ම පිහිරුම් තරගාවලි වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඊළඟ අපි ක්‍රීඩා අමාත්‍යංශයෙන් මේ ගැන විමසනවා. එතකොට ක්‍රීඩා අමාත්‍යංශයෙන් ඩොක්ටර් අපේ ඒකනායක එතුමා කියනවා මේ සඳහා විශේෂම ෆිට්නස් ටෙස්ට් එකක් කරන්න කියලා. මොකද ලේසි පාසු දෙයක්වත් නෙමෙයි. මොකද මීට කීප වතාවක්ම මේ වගේ උත්සාහයන් දරලා තියෙනවා. උත්සාහයන් දරමන සාර්ථක වෙන්නේ ඩොක්ටර් ලාල් ඒකනායක කිව් විදිහට එයා දෙසරයක් ගිහලා නැවත හැරිලා ඇවිල්ලා තියෙනවා. පැය 12ක් පැය 16ක් වගේ කාලයක්. පළවෙනිම මෙයාට ෆිට්නස් ටෙස්ට් එක වශයෙන් මේ කරන්න උනේ කිලෝමීටර් 50ක් දුවලා කිලෝමීටර් 20ක් පීනන්න අවස්ථාවක් ලබා දුන්නා. කිලෝමීටර් 50ක් දුවලා කිලෝමීටර් 20ක් කොහොමද දෙන්නේ මිනිස්සෙක් පීනන්නේ? සරේ. ඔව් ඇත්තම කිව්වොත් මෙයාගේ ෆිට්නස් එකත් එක්ක ආත්ම විශ්වාසය. ආත්ම විශ්වාසයෙන් මෙයා ආත්ම විශ්වාසය මූලික කරගන්න මේ හැම දෙයකටම. එයාගේ ෆිට්නස් එකට ඒක ඇත්තම මේ කා වැදිලා තියෙන ආත්ම විශ්වාසය කියන එක. මෙයා ඒකෙන් එයා ඇචීව් කරනවා මේක මේ කරගන්න පුළුවන් කියන වටම. හැම තැනදී මෙහෙම එයා ට්‍රේනින් කරද්දි මෙයා ට්‍රයල් එකක් කරද්දි මොන හරි අපි මූලික පුහුණුවක් කරද්දි හැම තැනදී එහෙම. හැම තැනදීම මෙයා ඒක මූලික කරගන්න. ප්‍රශ්න කොහොමද එහෙම කරේ කොහොමද? එතන ලොකු ආත්ම විශ්වාසයක් තිබුණ මේ දේ කරන්න පුළුවන් කියන හැඟීම. මම ගොඩක් ඒ සම්බන්ධව කෑම් බීම පරිස්සම් වුණා ඒ වගේ දේවල් ඉතින් ගොඩක් ඇචීව් කරා මේ දේ කරන්න පුළුවන් මේ දේ පුළුවන් මට කියන හැඟීම ගොඩක් හිතේ තිබ්බ විශ්වාසෙ. ඒ විශ්වාසෙත් එක්ක ඉතින් මගේ ටාගට් එකට මට යන්න පුළුවන් වුණා. හරි. ඔන්න ෆිට්නස් එක ඔහු බාර ගන්නවා වැඩේ ටැලන්ට් එක. ඔහු බාර අපි ෆිට්නස් ටෙස්ටින් පස්ව මෙයාව යොමු කරනවා ඇත්තටම මම ගුවන් හමුදාපති අපේ එයා මාෂල් සුදර්ශන පතිර මැතිතුමාට මේ ගැන දැනුම් දෙනවා. ඇත්තට එතුමා සමග මම ක්‍රීඩා ඇමතිතුමාවත් හම්බෙනවා. ගිහලා මේ ගැන අපි සාකච්ඡා කරලා තීරණයක් ගන්න ඔහුට හැකියාවක් තියෙනවා නම් මේ අවස්ථාවක් අපි කරගන්න කරගමු මේ මෙහාට පීනන්න කියලා. ඊළඟට ලංකාවේ වැඩිම දුරක් පීනීමේ වාර්තාවක් තිබ්බ කිලෝමීටර් 15ක්. ඒතර මේ රොෂාන්ට අපි ඒක දැනුම් දුන්නම එයා ඒක කිලෝමීටර් 15 25 දක්වා පීනනවා. එතකොට අපිට හොඳ කන්ෆිඩන්ස් එකක් ලැබුණා මෙයාට මේකට හැකියාවක් තියනවා ගැන. ඊළඟට දැන්ට මෙයාට වැඩිම දුරක් ලංකාවේ පීනලා තින්නෙත් ශ්‍රී ලංකන් රෙකෝඩ් එකක් තියෙන කිලෝමීටර් 49ක් පැය 23යි කියන්නේ එක දවසක් තනිකර පීනුවා. ඒත් ඒ රොෂාන් අබේසුන්දර කියනම ක්‍රීඩකයා. ඔව්. එයා තමයි නැවත මොහුම් නැවත මොහු කිලෝමීටර් 15 25 කරනවා 25 49 කරනවා. ඉතින් අපි දැනගත්තා මේ මොකද මෙයාගේ හැකියාවන් හොඳටම මෙයා ඔප්පු කරලා පෙන්නුවා මෙයාට හැකියාවක් තියෙන බව. සරෙන් දැන් කොහොමද ඊට පස්සේ දැන් මේක හරි ඔන්න දැන් ලොකු සර්ලගෙන් ලැබෙනවා කරන්න පුළුවන් කියලා ඊට පස්සේ හැබැයි මේක ඔය දෙන්න අතර තමයි ඊළඟට සම්බන්ධතාවය ගොඩනගන්නේ කොහොමද ඔයා අතේ එක වගකීමක් තියෙනවා රොෂාන් අතේ තව වගකීමක් තියෙනවා මේ දෙක කොහොමද එකට ගමන් කරන්නේ කොහොමද මේ වැඩේ කරගෙන ගියේ? ඔව් ඇත්තටම මුලින්ම මම නිදහස් කරනවා අපි ගුවන් ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිතුමා අපිව මම නිදහස් කරනවා ගුවන් හමුදාපතිතුමා ක්‍රීඩා අපේ අධ්‍යක්ෂකතුමා මාව නිදහස් කරනවා රොෂාන් එක ගිහිල්ලා මෙයාගේ මේ ක්‍රියාදාමයට මාව සම්බන්ධ වෙලා මෙයාගේ ෆිට්නස් සම්බන්ධව බලලා මෙයාව ඉදිරියට අරන් යන්න කියලා. ඇත්තට මට ලොකු වගකීමක් කරන ලොකු කාර්යභාරයක් බාරයක් වෙනවා. එතකොට මම මෙයාත් එක්ක එකතු වෙලා අපි මාතර පොල්ලෙහෙන ප්‍රදේශයේ තමයි අපි මේ ට්‍රේනින් කියන්නේ අපි පුහුණුවීම් කටයුතු සියලුම දේවල් කරන්නේ. එතකොට මා අපිත් එක්ක සම්බන්ධ වෙනවා ඒ සඳහා මෙයාට පුහුණු කරුවන් 3 දෙනෙක් අපිත් එක්ක එකතු වෙනවා. මිස්ටර් යසරත්න මහත්මයා, එතකොට ඒ වගේම මිස්ටර් මදුවන්ත මහත්මයා, ඒ වගේම මිස්ටර් අජන්ත මහත්මයා අපිත් එක්ක එකතු වෙනවා. ඒ වගේම පොල්ලෙහෙන ක්‍රීඩා සමාජයත් අපිත් එක්ක එකතු වෙලා එතකොට මේ එකතු වෙනවා කියන්නේ අපිත් එක්ක මෙයා ට්‍රේනින් කරන හැම අවස්ථාවකම අපිත් එක්ක හිටියා. බෑ කිව්වේ නැද්ද කොයි වෙලාවකවත් අමාරුයි කියලා? නෑ නෑ කොයි මොහොතකවත් බෑ කියලා නෑ. ඉතින් සරෙන් ඔබට දැනෙන විදිහට මොකද්ද ඔහුගේ ඇතුලේ තියෙන මොකද්ද ඒක දැන් මට මේ මොකද්ද ඇඟ ඇතුලේ හිතේ තියෙන මොකද්ද උන මොකද්ද කැක්කුම මේ කැක්කුම කියන්නේ මෙයාට තියෙන ජලයත් එක්ක පොරබදලා මෙයාට මේ අදිෂ්ඨානය මෙයා හිතපු දේ මෙයාට දැනෙච්ච දේ මෙයා මේක කොයි වෙලාවක හරි මේක ඇචීව් කරලා මෙයා මේකෙන් ජයග්‍රහණය ලබන්න ඕන කියන මට්ටමකට මෙයාව හොඳ
शक्ति इन मे हिते शक्ति इन्नो मे करोनी एक मम हिता मे आगे दमोपियागे गुण हमदाट बंदी एक हाले मे आट अतिवेच मे मे हिते शक्ति दरागे तमा मे 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 वेला अरगिने रोशन अभय सुंदर कोप्रल अहूतम अदापे प्रधान आराधिता मुत एक लंकावे तले मणारे इंदिया धनुषकोड़ी दाकुआ विवेक आपो मे पत्र किलोमीटर पनासम मीटर तुनसी दूरा पै विसट विना दहनमें तपर हतल तुनक काल की दम मम्मार हनुनादी मेद की मे आ किलोमीटर एक लक्ष विसी हकी मे मे वे पुहन वेला मेक कोहमद दिए बट हिता बे सर ताम मे दीव द ट्रेनिंग करना ट्रेनिंग पीरियड बेलो तभी सामान्य मसकट अभी किलोमीटर दुस्ता हक तम अभी टागट कदम अभी करे अभी मिस्टर यसराधन महात्म्य इकतुला प्लैंड कहा आगे इक यदि अभी हेम दवसकट सामान्य किलोमीटर विशीपह दवस देहकर सर किलोमीटर तीस पहाक अभी दवस का रात्रि रेड अभी रे दुलाहर समह दवस परंगना हतरट इवर का समहार दवास अभी रै दहाड़ पड़ा रे इक दुलाह ये यात्र इवर का दवास इब रात्रि अटे मैं शीतल उम दरागे मे हुए प्रश्न इतना शीतल प्रश्न इंकर सर शीतल दरागा पैस मैं कल पैस पीन मत इकड़ पीन गुडकनी मम्मी विनोनी मम्मी दी तिब्बक रात्रि ट्रेनिंग करा मगे पून कल के डबल हेमदयाक मकमाकूल की याद उन्न मुखद विनोनी मुखद करानी शीतल दिन मुखद मंकरा पत्र रस्ते ना पोड रिस्ट विधीर पीन के विधीटे वे लोक पैन का तिब्बर सर की गाला मुहद पीन पुलवा रटवटे उन्न पीन पुलवा इच्छर गाला मुहद सरद गुड़क सर ඒ මුහුද සරවෙන්නේ මේ හිතරත් බලපාන්න නැත්තේනේ වෙන්න පුළුවන්. රොෂන් දැන් අර ගාල්ලේ පීනකට යනකොට සමහර වෙලාවට අර මොකද්ද කිලෝ ෂාක් කෙනෙක් කෙනා. ඒ වෙලේ බය හිතුණ නැද්ද දෙයියනේ මට මේක දමල කාලා මට ළමයි දෙන්නයි ඔය වයිෆෝ එක ගෙදරට වෙලා ඉඳලා හොඳයි කියලා. බයක් ඇතුණා එදාන. ඒ කියන්නේ මෙහෙම කිලෝ වෙල ගැන අද්දෙනේ කල් තිබ්බා මං අහලා තිබ්බා මගේ යාළුවන්ගෙන් අනම් මනම් මගේ. ඉතින් පොඩි බයක් ඇතුණා හිතේ ඒත් මං ඒ වෙලාවේ බැලුවේ නෑ යාට. ඔළුව උඩ දාගෙන යට බැලුවේ නෑ අයියලා. හැබැයි යට හිටියානේ. යට ඉන්නවා. මම දන්නේ යට ඉන්නවා කියලා. ඔළුව ආයි බලන්න ගියේ නෑ දැක්කට පස්සේ. ඔළුව උඩ දාගෙන ඒ ටික පීනගෙන ගියායි හරි ඉස්සරහට. සමහර විට ඔහුත් හිතන්නට ඇති. ඔහු කියන්නේ මාළුවා හිතන්නට ඇති මේ 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 තරුණයා සර් මේ මේ තරුණයා මේ මහන්සි වෙන්නේ මේ අපේ හෙට දවස රැක දෙන්නට. ඔව් මොගේ මේ ලෝකයට දෙන්නට හදන පණිවිඩය ප්ලාස්ටික් මූතට එකතු වීම වළක්වන්නට මේ ස්වභාවික පරිසර පද්ධතිය රැක දෙන්නට මේ වහින්ද අපි ඔහුට ආශිර්වාද කරන්නට ඕනි කියලා සමහර විට ඔහු හිතුවද දන්නේ නැහැ මොකද මේක අපේ දෙයක් මේක අපේ මේක අපි රකින්නට ඕනි කියලා එහෙම හිතාගෙන වුන් කියලාද දන්නේ නැහැ ආශිර්වාද කරන්නට ඔබ වෙනුවෙන්. ඇත්තට මේ මස්සයන්ගෙන් කිසිම කලබල කනතුරක් වුන්නේ නැහැ එහෙම කිසිම ජලයෙන් කියන්නේ වතුරෙන්වත් දෙලිපිස් ගෑවුණා ඒ වගේ සාමාන්‍ය දේවල් වුණා ඇරෙන්න කිසිම ලොකු අනතුරු වලට මුහුණ දෙන්න වුන්නේ නැහැ ඇත්තටම. හරි. දැන් ඊට පස්සේ මේ දේවල් කරගෙන යනකොට සරෙන් ඔබට දැනෙන තැනක් තියෙනවා මේ මිනිස්සයා මෙච්චර කට්ටක් කන්නේ ඇයි කියන එක ඔබට දැනෙන තැනක් තියෙනවා අර අර රැලි අතර මේ සටන කරගෙන යනකොට දකුණු මුහුදේ ඔව් ඇත්තරම අපි අපි හික්කඩුවට පීනන මාතර පොල්ලේ නේද අපි සාමාන්‍යයෙන් රෑ පටන් අරගෙන අපි එනවා උදේ 7:00 විතර වෙනකොට අපි එනවා සාමාන්‍යයෙන් ගාල්ල කිට්ටුට अभी पय हतक अटक वगे प्रमाण गावट इतरक मुहूद सराई गुडकम सराई रलपहार वेडी दियवेल वेडी रलपहार एत्रम दरागन नमार रलपहार एत्रम रोशा गाला दडल वगे विनकम रोशा पय हतक अटक वगे पोड़ प्रमाण पय हतक हतक इतर पुराधन रला अचीव कर गे आगे मे शक्ति मे 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 दरागनी පතරන්ද කියලා කිව්වොත් ඒක ඒකත් එක්ක පොරබදන මේ පොරබදල කොහොම හරි ජයග්‍රහණය කරා ඒ වෙලාවයි ගිහිල්ලා අපි ඒක ඉවර කරා ඒ ට්‍රයල් එක හොඳට ඉවර කරා ඇත්තටම මේක තමයි මට දැනෙච්ච ලොකුම දේ රොෂාන් කරපු ඒ කරපු ට්‍රයල් එක්කගේම කරපු එකෙන් ගිහ හොඳම ඇචුව එක එතකොටවත් හිතුන්නේ නැද්ද ඇති කියලා වැඩි ඇත්තටම ඇති කියලා හිතුන්නේ නැහැ මං වෙනුවෙන් ගොඩක් මං කියලා තිබ්බමයිද මං කරනවා කියලා එහෙනම් බලාපොරොත්තු අද්දී තිබ්බා ඒ බලාපොරොත්තුවත් එක මම හොඳට පුහුණු වීම කරා. අංක මගේ පුහුණු කරු KWS සර් ගොඩක් ගොඩක් ලොකු සහයෝගයක් දුන්නා. කෑම්බීම් පවා මා වෙනුවෙන් ගණල් දීලා ඒ වගේ ගොඩක් ලොකු සහයෝගයක් දුන්නා.
තින් මේ දේවලුත් එක මට තිබ්බ ඔකුළු විශ්වාසය මේ දේ කරන්න පුළුවන් කියන හැඟීම. හරි. අපි දැන් ඊළඟට යන්න තලයි මන්නාරමට. එතනින් කොහොමද රොෂාන් වැඩේ පටන් ගන්න මේ දේවල් පිළිබඳව කතා කරන්නට සූදානම් මීටපත් වෙන්න අපි ලබා ගන්න පුංචි ග්‍රාමයක්. උදේ දෙක හමාරට තලයි මන්නාරම මුහුදු වෙරළේ පටන් ගන්න ඔබේ ඒ ජයග්‍රාහී ගමන මොකද එතකොට හිතුනේ කවුද මතක් වුනේ ඇත්තම නිවසෙන් ඔයගේ අම්මා තාත්තා ඇතුළු සිල් දෙන ඇවිල්ලා හිටියේ දෙන්න දෙකට යන වැඳලා කියලා පාන්දර දෙකට තමයි අපි පටන් ගත්තේ දෙක හමාරට ස්ටාර්ට් කරා තලයි මන්නාරම ටිකක් සීතල වතුරක් තිබ්බ ඉස්සල්ලාම බලනකොට ඉතින් කොහම හරි ඉතින් පැය 10ක් වගේ කාලෙක ඉන්දියාවට යන්න පුළුවන් වුණා උපරිම උත්සාහයක් දැරලා ගියාට වඩා වැඩි වෙලාවක් එන්න ගත වුණානේ එන්න ගත වුණා ගියේ පැය 10කට මගේ යන්න පුළුවන් වුණා එන්නකොට පොඩ්ඩක් මුහුද තිබ්බ මුහුද හැසිරීමත් එක්ක හුලං අත වැළුවා වතුර අතත් එක්ක පොඩ්ඩක් කාලය විය වුණා එන්නකොට සරෙන් කොහොමද කැම බීම දුන්නේ කොහොමද මොනවද දුන්නේ ඔව් මුලින්ම අපි කැම බීම හැටියට මෙයාට දෙනවා සාමාන්‍යයෙන් චොකලට් ඒ වගේම අපි දොඩම් එතකොට මෙයාට කිරිපාණයන් එතකොට දෙනවා තව මිදි ඒ වගේම දෙලුම් ඒ වගේ ආනමා කෙසෙල් ගෙඩි ඒ වගේ දේවල් අපි මෙයාට දෙනවා කොහොමද දෙනවා අපිට අතින් මේව දෙන්න කොයි මොහොතකවත් ඉඩ නැහැ අපි දෙන්නේ සාමාන්‍යයෙන් මේ හදලා දිනන අපි පොඩි මේ මේ නිකන් ගොට්ටක් වගේ එකක් හදලා දිනන ඒකට මේ බහලුමකට දාලා ඒක තමයි දෙන්නේ මෙයාට ඊට පස්සේ එයා ඒක අරගෙන එයාට කැමති විදියට ඒ පාවිච්චි කරන්න පුළුවන් පාවිච්චි කළේ ඒවායි නැවත අනු අපද්‍රව්‍ය ටික අපිට ආවි නැවත අපි ගන්නවා මෙයා කොයි මොහොතකවත් මොනවත්වත් අල්ලන්න බෑ මේ කැම ගන්න අවස්ථාව සම්පූර්ණ වතුර ඉඳගෙන තමයි මෙයාට මේ සීළු දේවල් කරන්න පුළුවන් ඒ විදියට තමයි අපි මෙයාට ආහාර පාන ලබා දුන්නේ දැන් රොෂාන් ටික දොර පීනගෙන යනකොට අර දැන් දැන් උදේ පීනගෙන යනකොට ටික දොරක් කරකොට දැන් අහනවනේ යාළුවගෙන් අහනවා මචන් දැන් එනවද ඉන්දියාව කියලා ඔව් මගේ කනිෂ්ක මගේ ඊටම පාසල් මාත් කාලේ යාළුවෙක් එයා මාත් එක්ක ගමන සහභාගීුණා ගොඩක් ලොකු සහභාගියක් දුන්නා ඉන්දියන් ලංකාවේ අපේ ඉන්දියන් සීමාවට ගිහින් මට කියනවා අන්න ඉන්දියාව පේනවා දැන් අපිට ආ ඉන්දියාව පේනවා අපිට කියලා ඊට පස්සේ මම පෙන් බලනවා කොහොමද ඒතර පොඩි පිට්ටු බම්බුවක් ඇතුළේ මට පේනවා ලයිට් හවුස් එකක් පෙන්නලා ඒක තිබ්බ වීඩියෝ එකක් කියලා මං අහනවා අම්මෝ බං ඉතර දවදුරද ඉන්දියාවට කියලා ගොඩක් ලොකු සහභාගියක් දුන්න කනිෂ්ක මගේ ඇත්තටම එයා ලොකු හොඳක් ළඟින් හිටිය සහායක සගයෙක් මගේ ඔව් දැන් ඔහම ගිහිල්ලා මෙන්න මෙහෙම තමයි දනුස්කෝඩියට ඔහු ළඟා වෙලා එතනින් යූටර්න් එක ගන්න බලමු අපට බලන්නට පුළුවන් රොෂාන් මේ වෙලේ මතකද ඔහ මතකයි මට කතා කරමු කොහොමද අර බොට්ටු ළඟින් පීනගෙන රොෂාන් නේ ඔව් ඔව් සරෙන් කොතනද සරෙන් උතුර කොහෙද ඉති සරෙන් උතුර ළඟම බෝට් තියෙන්නේ මම ඒක නිල් පාට ජැකට් එක දාලා ඉන්නේ ගොඩක් සතුරු වෙතෙන් ඉන්දියන් කට්ටිය ඇවිල්ලා හිටියස් ජනතාව 100ක් විතරනේ ඇත්තට මත වනල කෑ ගහලා මේ වීඩියෝ එකේ පෙනේ මට ගොඩක් ලොකු සහභාගියක් ලබා දුන්නේ ඉන්දියන් ජනතාව වෙතෙන්දී ඔහමද ඔය ඉන්දියාවේ ඉන්දියාව අර ඉන්දියාව පෙන් ඉන්දියාව ගනුස්කොඩි තුඩුව ඔව් ඔතෙන්ට යන්නේ පැය 10යි හැබැයි එන්න පැය 18ක් යනවා යනවා ඇයි සරෙන් එච්චර කාලය ගත වුණේ ඇත්තටම කාලය ගත වෙන මේ අපි මෙයා අපි උදේ දෙකහමාරට පටන් ගත්තම ඇත්තටම මෙයා අපි සීතලත් එක්ක මුණුසුම දරා ගැනීම ඒවත් එක්ක අපි මෙයා ගොඩක් වේගින් මෙයාව පීනනවා මේ ඉන්දියාවට යන පාත් එකේ ඇත්තටම අපි ඉක්මනට පීනනවා මෙයා රොෂාන් පීනලා යා නැවත දනුස්කොඩි වලින් හැරිලා අපි එනකොට දියවැල් දියවැල් ලොකු ප්‍රමාණයක් තියෙනවා ඉන්දියාවේ ඉඳලා අපේ මේ ලංකාව පැත්තේ ඉන්දියාව පැත්තට තමයි මේ දියවැල් ගලාගෙන යන්නේ අපිට යන්න ටිකක් පහසු වෙනවා හැබැයි එන්න ටිකක් අපහසුයි අර දියවැල් හරහා තමයි අපි එන්න ඕනේ ඒ එනකොට අපිට හමු වෙන බාධක තියෙනවා එතකොට ඒ එන මේ පොලිතින් එතකොට එක එක ප්ලාස්ටික් ඒ ඇවිල්ලා මෙයාගේ වදිනවා ඒවත් මග අරගෙන තමයි රෑ වෙන්න අපිට මේ කිසිම දෙයක් පේන්නේ නැහැ මුහුදේ ඒවත් මග අරගෙන තමයි මෙයා එන්නේ අනේ මේව නිසා තමයි මෙයා ගොඩක්ම පරක් වෙන්න හේතුව පරක් වෙන්න කියන්නේ අර දියවැල් තමයි ගොඩක්ම රාත්‍රී කාලයත් එක්ක දියවැල් හරහා එන්න ගියාම තමයි මෙයාට ලොකු කාලයක් ගියේ රොෂාන් මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා දැන් ඔබ නැවත මේ පිහිනා මේ බලාපොරොත්තුවක් තිබ්බේ නැත්නම් අර යන ගත වෙච්ච කාලේ යන්න ගත වෙච්ච කාලේ තව අඩු කරගන්න තිබ්බද ඔබට ඔව් අනිවාර්යෙන් එන්න බලාපොරොත්තුව අපි දැම්මනම් මං හිතන්නේ අනිවාර්යෙන් තිබ්බා තවත්
ගුඩක් කාලෙින් මේ කාලය අඩු කරගෙන මම බලාපොරොත්තුවක් තිබ්බ හැම කිලෝමීටර් 5ක්ම මේ වගේ කාලයකට පීනන්න ඕනේ කියලා මගේ ගුරුතුමා මට උපදෙස් දෙලා තිබ්බ KW අසරත්න මේ දේ මේ කිලෝමීටර් 5 මේ වෙලාවට මේ 5 මේ වෙලාවට ඔයා මෙහෙම පීනන්න ඕන ඒ වගේ මට මුලදම බේසික් දේවල් තිබ්බ මේ මෙහෙම යන්න කියලා ඒ දේවල් එක්ක මම ගාන්ට ගමන් කරගෙන හින්දා ඒ වගේ කාලයකට පුළුවන් වුණා මට පීනන්න ඇත්තටම තව යන්න විතරක් තිබුණා මීට අඩු කාලයකින් මට හිමා කරන් තිබ්බ තරඟේ එහෙම දෙක බලමු නේද ඉස්සරහට ඈ අනිවාර්යයෙන් මේ තියෙන මේ කමේ කට්ට ගන්න පුළුවන් හැකියාවත් එක්ක නේද සර් මොනවද කරන්න බැරි නේ ඒ කියන්නේ තියෙන්න ඕනි ඇඟේ ශක්තියට වඩා හිතේ ශක්තියක් තියන රොෂාන් මම හිතන්නේ නේද සර් අනිවාර්යයෙන් හිතේ ශක්තිය ඇඟේ ශක්තිය තියෙන වගේම හිතේ ශක්තියත් ඒ වගේම තියෙනවා ඒකම තමයි ඉහළ හිතේ ශක්තිය ඇඟේ ශක්තිය වගේම හිතේ ශක්තිය තව ඉහළින් තියෙනවා දැන් එනකොට සමහර ලාට දැන් අපේ දීවරයන් යනවා දියඹට ඇත්තටම මොකද්ද දැනුනේ හිතට ඇත්තටම ගොඩක් ලොකු සතුටක් දැනුනා හිතට මොකද මම මේ දේ කරා හැංගීම තියෙන තිබ්බා ඒත් මට ගොඩට ඇවිල්ලා මගේ මම කියන්න ඕන මගේ වත්නත්ති මම පීන ලෙවල් කියනවා මේක තමයි කියන්නේ ඉස්සල්ලාම උදව් කරපු කට්ටිය මේ දේවල් සුපතල මට මේ දේ දාන්න එපා ප්ලාස්ටික් පොල්තින් කියන හැංගීම තිබ්බා මට ඇත්තට මේ දේ කියා ගන්න ලොකු සතුටක් තිබ්බා ඇවිල්ලා මේ දේ කරාට පස්සේ ඒක තමයි තිබ්බා මගේ අරමුණ ඒ කියන්නේ මම පීනනත් පස්සේ මට තිබ්බේ මේ දේ මම හරියට කියන්න ඕන මේක ලෝකෙට මේක දෙන්න ඕන දුවයි පුතයි ඔහ දුවයි පුතේ ඒ විසෙන් විස දවස ගැන බලද්දි සතුටක් දැනෙනවා හිතට මාර අත්දැකීමක් ඒක නේ කියන්නේ විසුණු දෙයකට පස්සේ ගොරට ඇවිල්ලා මම ඇත්තටම බලන් හිටියේ කොවිලද ගොරට පය තියන්නේ කියලා ඒ කියන්නේ අර මම තිරස් වෙ ඉඳලා ඉඳලා තිරස් තුන ගමන් ඇත්තටම ලොකු ඉෂුව එකක් තිබ්බංගට අර ගතිය පොඩ්ඩක් අර නිකන් බැලන්ස් වගේ ඔස්සේ කට්ටි මම අල්ලගෙන ඉතින් ටුට්ටක් ගියාට පස්සේ හරි ගියා ඒක විනාඩි 5ක් 2ක් 3ක් ගියාට පස්සේ ගතිය මම ගැලුවා සර් අපිට කියන්න මේක මේ වැඩේ සාර්ථක කරගන්නට හිටපු පිරිස කවුද කවුද මේකත් එක්ක අත්දැල් බැඳගෙන හිටියේ ඇත්තටම මේක ලොකු කාර්යයක් ලොකු සංකල්පයක් මේකට සහයෝගය දුන්නා විශේෂයෙන්ම මාතර පොල්හේන ක්‍රීඩා සමාජයේ කණ්ඩායමක් ඒටි කෝචස්ලයි ඊළඟට ලයිෆ් සේවින් කණ්ඩායමක් මොකද නිතරම රොෂාන්ගේ දෙපැත්තේ අර පොඩි බෝට්ස් දෙකක් මේ යනවා මේ බෝට්ස් එකට හැම වෙලේම හතර දෙනෙක් ඒ බෝඩ් දෙකේ යනවා ඒගොල්ලෝ ඉතින් හැම වෙලේම අපි කිලෝමීටර් 5න් 5න් 5ට ඒගොල්ලෝ චේන්ජ් වෙනවා ඉතින් ඒ මාතර ජල ක්‍රීඩා සංගමයේ ඒ හිටිය ලයිෆ් සේවින් කණ්ඩායමක් 8 දෙනෙක් මං හිතන මේකට සම්බන්ධ වුණා ඒ වගේම තමයි මේකට අපේ ගුවන් හමුදාවේ දොස්තර කෙනෙක් ડોක්ටර් කෙනෙක් ගියා ඊළඟට කෑම තව අපි ගුවන් හමුදාවේ 6 දෙනෙක් කණ්ඩායමක් ගියා මෙයාට අවශ්‍ය කෑම අනිත් අවශ්‍ය දේවල් දීමට ඊළඟට තමයි ඇත්තටම මේක විනුසුරුවන් මේකට සම්බන්ධ වුණා ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමේ විනුසුරුවන් ඒගොල්ල තමයි මේ ඒගොල්ල වෙනම බෝට්ටුවක හිටියේ හැම ඒ යන දුර කිලෝමීටර් 5න් 5ට ඒගොල්ල GPS පොෂන්ස් අරගෙන ඒ වගේ ගොඩක් රාජකාරියක් තියෙනවා මේ දත්ත සටහන් කිරීම සම්බන්ධව ඒකට උදව් කෙරුවා ඊළඟට
අපිට ශ්‍රී ලංකා නාවික හමුදාවටත් මේ උදව් කරන්න නේද මොකද මීට පෙරත් කරපු අපේ ට්‍රයල්ස් වලට හිනට උදව් කෙරුවා අපිට ඒක තමයි ඊළඟට ඉන්දියානු නාවික හමුදාවටත් මෙතන අපිට ස්තුති කරන්න ඒගොල්ලොත් ඒ අපේ බෝඩර් එකට ඇවිල්ලා ඊට පස්ව සෑම මේගොල්ලන්ගේ හැම දෙයක්ම බැලු ඉන්දියානු නාවික හමුදාවේ ඊළඟට අතර ගුවන් හමුදාපතිටත් අපිට මේ ලයිස් සුත් කරන්න වෙනවා විශේෂයෙන්ම දිනාට ඔව් මේකට පූර්ණ සහයෝගය ලබා දීම ගැන හරි සරෙන් මට මුංජි දෙයක් කියන්න රුසන් දෙන්නම එකතු වෙලා කියන්න ඕනේ දැන් මේ මේ සරෙන්ට දෙනවා නම් මෙයාගේ ඇඟේ තියෙන ෆිට් එක කොහොමද ජවය කොහොමද ශක්තිය කොහොමද දැරරේ කොහොමද ඈ ඒ ගැම්ම කොහොමද කියලා ඉස්සරහට මොන වගේ දෙයක් කරන්න හැකියාවක් තියෙනවා කියලා ඔබ හිතනවද ඔබ හිතනවා ලෝකය ජය ගන්න පුළුවන් දෙයක් කරයි මුළු ලෝකෙම ජය ගන්න ඇත්තම හිත ඇතුළේ තියෙනවද මොකක් හරි මං ඊළඟට මේ වගේ දෙයක් කරන්න කියලා ඇත්තම මම කලකට දෙයක් කරන්න අදහසක් තියෙනවා මෙන්න මේක කරන්න කියලා ඇත්තම කිලෝමීටර් 100කට වඩා ලොකු ටාගට් එකකට යන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහට ගිනස් රෙකෝඩ් එක වර්ල්ඩ් රෙකෝඩ් එකකට වගේ ලංකාවට සනින් සරසන්න වගේ බලාපොරොත්තුවක් තියෙනවා වලම ඉස්සරහට ඉතින් මේ කටයුත්තත් එක්ක මොන වගේ ලොකු දෙයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා ඉස්සරහට ඒකට ශක්තිය ධෛර්යය අවශ්‍ය කරන හැමදේම ලැබෙන්නට කියලා අපි ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා අවසාන වශයෙන් ඔබ අර පණිවිඩය කියන්නේ මේ පරිසරය විනාශ කරන මේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් අපි මේ පෘථිවි තලයේ ආරක්ෂා කරගන්න ඕනේ. ඒකටම ඒක තමයි මට දැනුනතත් කියන් තියෙන්නේ. අපි පරිසරයට ආදරය කරන ලංකාවේ ජනතාව ලෝකවාසී ජනතාව මේ දේ කරන්න ඕන. සාගරයට ප්ලාස්ටික් පොල්තින් දාන්න එපා. නිසිතන නිසිදේ තියන්න නැවත රීසක්තිකරණය කරන්න. අපි අර සත්තු වගේ තැන් තැන් වල දාන්න නැතුව ඒව නිසිතැන් වලට බහලුම් වලට දැම්මනම් මේක පරිසරය ලස්සන වෙයි. අපිට තව අවුරුදු ගාණක් प्रार्थना